පතුාද ධර්ම දේශනාව තුළින් පින්නතුන්ලට අප කියල දෙන්න බලාපොරොත්තු වන්නේ අනුස්සති භාවනාතුරෙන් බුද්ධානුස්සති භාවනාව පිළිබඳව. ඇත්තටම බුද්ධානුස්සතිය වඩන විදිහ තමයි විශේක්ෂයෙන් මේ දශ පින්න තුලට පැහැදිලි කල්ලා දෙන්නට පලාපොරොත්තු වන්නේ. පින්නතුනි කිය කියන්නේ සිහිය. ද බුද්ධානුසති අන්තිමටතිනි සති අනු කියලා කියන්නේ නැවත නැවත එතකට නැ බුදුගුණ වැඩීම බුදුගුණ පිළිබඳව සිහිය දියුණු කිරීම තමයි බුද්ධානුස්සතිය කියලා තියන්න. දැ අනුස්සති භාවනා තිීනන රාතියක් නෑද බුද්ධහනුස්සති දහමානුස්සති සංගහනුස්සති ාග අනුස්සති සීරා අනුස්සති දේවතා අනුස්සතිය මේ විදි අනුස්සති භහාවනා තියනවා. පින්නතුනි අපිට නැත්ති මොකක්ද. අනුශසතිය නෑ ඕනම පුංචිදරුවෙක්කගෙන් ුනත් ඇහවොත් බුදුගුණමොකක්ද කියලා සාමාන්‍යෙන් ඕනම පුංචි දරුවෙක් ඉතිවිසෝගාතාම කියනවා. ඉතිපිසෝ සම්මා. ඉති පිස අරහන් සම්මා සම්බුද්ධෝ විද්්‍යාචරණ සම්පන් ව සුගතෝ ලෝක විදු අනුත්තරෝ පපුරිස දම්ම සාරති සත්තා දේව මනුස්සානම් බුද්ධෝ භගවාතී කියලා ඉතිරි සෝගාතාව බන්දන්න ඕනම කුඩා දරුවකටනත් පාඩක් දන්න ඊනකට සාමාන්‍ය කෙනෙකුගෙන් වනත් මේ බුදුගුණ පිබඳව තේරුම් ඇවුත් ඒත් බොහෝ දෙනා දන්න සියලු කෙලෙස් නැති කළ රහන් කියල දන්නවා. හැබැයි පින්නතුනි අපිට අනුස්සතිය නෑ. එක නැවත නැවත සිහිකිරීමක් අපට නෑ. නැවත නැවත සිහිකිරීමක් නැති නිසා අපිට අනත්වෙලාවට මතක් වෙන්න වෙනක් වෙනත් දේවල්. ද නිතරම අනුස්සතිය තියෙනවල බුදුගු නොමු සිහිවෙෙන් එපේ. එහෙම සිහි වෙන්න. දම් බලන්ඩ අපිට කවුරහ කෙනෙක් බැන්නොත් සමහරුන්ට ඒක හොඳට මතකයි එමකද ඒක නිතර නිතර සිහි කරනවා ට මෙහෙම කිවවා අරම කිව මම පැරැද්දවා ද කෙනෙක් දකිනකොටම පූේ මනුස්සය මට පෙන් අඩ බෑම අගුණ පැත්ත මොකද මොකක් හරි කරපු දෙය දෙයක් සිහ තාගනය එක නැවත නැවත ීකරනකොටතම එකක මතක්ගෙන් දැන් කෙනෙකුට බැන්න හාම යඒක අමතක් කරනෝනම් යාටක මතක් වෙන්නේන කවුරට පුද්ලෙක් කාටහරි බයිනෝ නැත්තම් මුණුහර දෙයක් කරනවා එයාට ඒක විලාවටිතර එක ගණන් ගන්න එයාඒකාමතක් කලදානු ආය දවස කර පුද්ල හැබුණනා බොෝමුොදර කතා කරනු චර පුද්ගල කල්පනා කරන ම මත්තර බැන්ලවත් යක ගණන්ගන්න ඇයිඒඒආයක සිහි කරන්න එදකට බලන්න හොඳ පැත්තහර නරක පැත්ත හරි අපි නැවත 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 සිහිකරොත් තමයි අපට එක ම තක්වෙෙන් බුදුරජාණන් වහන්සේගේ ජීවිතයේ වනත් උත්තම තරිතා ප්‍රධානය ය උත්තම බුද්ධ චරිතය වනත් කෙනෙක් අගුණයක් දැක්කුත් එයාට බුදුරජාණන් වහන්සේ දකින වෙලාවට මතක් වන්නේ එක එම තම මේ හැටි අනුස්සති දැම් බලන්න මාගන්දිය මාගන්ධයාගේ අම්මයි තාත්තයි බොහොම් පින්වන්තයි බුදුරජණන් වහන්සේ දවසක් මහාකරුණා සමාපත්තියට සමයතිලා බලකොට මේ මාගන්දී බ්‍රහ්මණයක් පිතුමාගේ බිරිඳක් දැක්ක මඟඵල නිවන් අවබෝධ කරගන්නට හේතු සම්පත්මයයට තියෙනවා බුදුරජාණන් වහන්සේමක දෙකළේ බුදුරජණන් වහන්සේ මහාකරුණාවෙන් එයයට පිහිට වෙන්නට එතැටි වැඩම කළ බුදුරජාණන් වහන්සේගේ රූ පස්ත්‍රියය දැක්කමේ ්‍රහක්මණයක් කිව්වා මට රූමත් දියණයක් න්නවා ඒ දීනිය මං ඔබවහන්සේට සරණය පවල දෙනවා දියණ එක්මට කිල් එක්කරගෙනාව එක්කරග නැවිල්ලා භාගතුන් වහන්සට භාර කළ. බුදුරජාණන් වහන්සේ වෙලායි වදාළේ බ්‍රහක්්මනින්ම කරුණක් කියන්නට ඕන මම්ලි සස්සර බිය දැකලා ල්ලත් පුරුවනි රාජධානයක් අතහැරලා යසෝදරාවන්වැනි බිරිඳක් අතහැරලා රහල් කුමරන්වැනි පුත්‍රුවනක් අතහැරලා රම්මිය සුරම්ය සවභයවැනි මාලිකාා අතහැරලා ඒ වගේම ලැබන්ට ති්ච සතර මහා නිධානය අතහැරලා සක්පිති රජකම අතහැරලා මම ගිහිගේ ඉන්නක් වුණ. තිෙදා බෝධි මූලේදී මාරයාට විච්ච පරාජයේ දරාගන්ට බැරුව මාර ස්ත්‍රීන් තුන් දෙනෙක් පැමිණිය තඩහා රති රංගා. මාර ඉස්ත්‍රීන් තුන් දෙනා දැකලවත් මට පංචකාමී කිසිීදු අවශ්‍යථාවයක් වුණේ නෑ. එයනිසාම උඹගේ දුව මේ අපවිත්‍ර දේවලින් අසුචිහා මූත්‍ර පිරුණු උඹගේ දුව මගේ කකුලැවත් මං ඉච් පරිශ කරන්න කැමති නැකිව. තේවෙලා ය මරහක්මනයා බිරිඳ ප්‍රශ් නැහවා. ඇයි උබහන්සේ රූපේනිෙ ග්‍රහ කරන්න. බුදුරජණන්හන්සේ කරුණු පැදිලි කළා. අම්ම යිතාත්තයි දෙන්නම මාර්ග පළ ලැබවා. දියනය මාගන්දය තරුණය බුදුරජාණන් වහන්සේ කෙරෙහි වහිර බැලිගත්තා. මේ ශ්‍රමණයාමට අකමැතිී නං අකමැතිීන් නොකයා මාවාසුචි බදුනක් හා සමහන කරනවා. උදයි මට ජලපෙන ස්වාම්පුරුසේ කම්බිච්ච දවසක මයාග පලිගන්නවා. එහෙම හිතලා උදේනි රජුරු විහාකර ගත්තේම බුදුරජාණන් වහන්සේෙන් පලිගන් බල අරකම සිහිකර අනු පස්සනා කළ තිමයා නිතර මහිතන්නෙ මට අම්මතාත් නත වුණා මගේ ජීවිතය අසුජ බඳුනක් හය සමාන කළ ති බුදුරජාණන් වහන්සේ කෙරහි වෛර බැඳ ගත්තා. බුදුරජාණන් වහන්සේට කවුරුහර කැමති නම් එයා ඇත්ත කත් වහිර බැඳ ගත්තා සාමාවතී දේවිය තුළ පන්සේයක් පිරිස බුදුරජාණන් වහන්සට කැමති. බුදුගුණ නිතර කියන අය ඒ අය පවා මරවන්ඩ මාගන්ධ්‍ය අතීරණය කළා බලන්න මේ අනුස්සතිය නරක විදිහට සිහි කරන්න ගත් තහම ඒක තියන විපාක. අපි උුණනත් දැම් බලන්න බිනි මනුස්සේ දැක්ක හම අපික මෙතිනව මනුස්සේ හරි ක අපට ආර්බන්න්න යඇද ගුණේ තම මට මතක් වෙන්න ගුණේ හරි ගුණේ හරි. එහෙම නන් අන්න ඒ විදිහට බුදුරජාණන් වහන්සේගේ මේ ගුණ අපට අරහන් කියනකොට මතක් වෙන්ඩුව. එනිසා බුදුගුණ වරනකුට සංඛ්‍යාත්මකව සමහර වනාගුණවැලා ඇරගෙන දහස් ගනම් බුදුගඩනෝ. බුදුගුණ වඩනවා. ලක්ෂ ගනම් බදුගුණු වටන කෝටි ගනම් බදුගුණු වඩනවා. ඒක හොඳ නෑ කියන්න එක හොඳයි එක කුසලයක් සිද්ධ වෙනවා. හැබැයි පින්නතුනි ඒ බුදුගුණ පිළිබඳව අවබෝධයෙන් යුක්තව බුදු පිිබඳව. ේරුමක් දැනගන. අපි බුද්ධානස්සති වඩන වනන් ඇත්තට මේ එක ප්‍රතිඵල මහා ඉහලයි. එනිසා අපි මුලම්ම ද බුදධානුස්සති භාවනා කරන්න බෑනි සද්ධාව නැතං. බුදුරජාණන් වහන්සේගේ ගුණයා පිළිගණ්ඩඕන. ඒ පිළිගණ්ඩ සද්ධාවක් නැත්තං යායට පුළුවන්ද මෙ කරන්න කරන්න බෑ. ඒ නිසා පින්නතුනි අනිවාරයෙන්ම, අපි බුදුගුණ පිළිබඳව ශේෂයෙන්ම දැනගෙන ඉන්නට ඕන බුදුගුණ පිළිබඳව අපි දැනගෙන ඉන්නට ඕන එකන්නේ සියලූම තොරතුරු නැත්තන් බුදුරජාණන් වහන්සේගේ ැ අරහං ගුණේ ගත්ත හම මේ අරහං ගුණේ තියන සියලූම දේවල් දැනගත්ත න ොරකමන්නේ දන්න දැනගන්න න හො ැනමටහනක්වත් අපේ හිතේ තියෙන්ට ඕන අපි ගත්ත අරහං සියලු කෙලෙස් නැති කලා රාගදේශ මොහු නැතිකලා උන්වහන්සේ අරහන් කෙලපි තරු ගණඩු නරහං කියන්න ක පරෝප දේශ රහිතව ධර්මය අවබෝධ කලා කාගෙන් වත් ඇහි විනෑම ධර්මය අවබෝධ කරගන්න අන්න සම්මා සම්බුද්ධ සියලු විද්‍යවන් දැනගෙන විද්‍යාවන් තුළ ජීවත් වනා ගුණනුවන වඋහන්සිේ දැනගන ඒ තුළ ආදර්ශමත්ව ජීවත්ත වුණා පිද්ජාතරණ සම්පන්. සුන්දර ගමනින් සුන්දර නිවනට වැඩම කළ කන වැඩපිඩිවල හොඳයි සුගථ කරැ ගියා කියන කන.ඇතිකට සුන්දර ගමණින් කෙලා ගැන හොඳ වැඩපිඩි වලකින් ය නිවන සාසාත් කර ගත්ත. සියලු ලෝකය අවබෝධ කරගනය ලෝකෙන් එතර වුණා ලෝවිදු. ලෝක කියල කිවහම් පංචස්කන්ද ලෝකයෙන්. රූපවේදනා සංඥා සංකාරවිඥාන කියන පචස්කන්ද ෝ අවබෝධ කරගත්තා. ආයතන ලෝකි උන්හන් අවබෝධ කරගත්තා. ඇස කණ නාසේ දවසරීරය මනස. ඉළඟටට ගෝතරන රප චබ්ද ගන්දරස ස්පර්නය සියල්ල මන්හන්සේ අවබෝධ කරගත්තා. අවබෝධ කරගන්න ඒ ලෝකෙන් එතර වුණා. ලෝක විදු. ඒවගේම පින්නතුන දමනය කර නමාරු දෙවියන් මනුස්සයන් ඕනම කෙනෙක් තිරිසංගත සතුන් පවා උන්හන්සේ දමනය කලා අනුත්තර පුරිස දම්ම සාරථය. දෙවමිනිසුන්ගේ ගුරුවරයා දෙවමිනිසුන්ගේ සාතෘුන් වහන්සේ සත්තා දෙවමනුත්සාන. ඒවගේ ගහම්බීර චතුරාරි සත්‍යය අවබෝධ කරගන අන්නයට අවබෝධ කෙරෙව්වා බුද්දු. මෙ සියලු බදුගුණ දරාගණ්ඩුන්හන්සේ භාග්‍යවන්ත වුනාා බගවා මෙන්න මේ විදිටවත් බුදුරජාණන් වහන්සේගේ අනන්ත ගුණ සමුදාය පිළිබඳව අපිට තේරුමක් අවබෝධයක් තියෙන්නට ඕන එතකොට පෙන්නතුන දැන් අප බුදුගුණ වඩනකොට සමහරය නාගුණ නාගුණවෙලා ඇරගෙන ඉති පිසූ භගවා රහන්තම්මා තම් බුද්ධ විද්‍යාන සම්පන්න්නෝ ගතෝලෝක විදුව අනුත්තරූ ප්‍රරිසිදධම සාර්යහත්තා දේ වනුත්වන ුද්ධුව ගවා කෙන මන්තරයක් වගේ වේගෙන් කියනවා හැබ ඊට වඩා හොඳයි පොඩි විරාමයක් දීලා අරහන් සම්මා සම්බුද්ධ විද්්‍යාචරණ සම්පන්නු පුඩ විරාමයක් දෙන්ඩෝ නනිතරතා අපට මතක් වෙන මුල් කාලෙන් අරහන් සියලු කෙලෙස් නැති කලා සම්මා සම්බුද්ධ පරෝප දේශයව ධර්ම අවබෝධ කලා ඔය විදිහට පින්න තුළි පුංචි විරාමයක් දුන්නොත් අපට බුදුගුණ සිහි වෙනවා. නැත්තං වේගෙන් ඉතිපි සෝගාතාව කියන එක කුසලයක් සිද්ධවෙන්න පුළුවන් හැබැයි ඥාන ගෝචරම නෑ අනුස්සතියක් වැඩෙන් නෑ. නැත්තැම් බුදුගුණ වඩන්න පුළන් අරහං ගුණේ පමණක් එක් කාලයක් වැඩන. අරහ අර. අරහන් කියනකට තමන්දන්නව සියලු කෙස් නැති කලා රාගදේ සමුොහෝ නැති කලා අරහ නරහ අරහ නරහං කරලාකට බදදුගුණ වැඩන්න පුරම්. ඉනකට කාලෙකටටන් ඒකවැඩලගට සම්මා සම්බුදු ගුණ එකන්නවා. සම්මා සම්බුද්ධ සම්මා සම්බුද්ධ සම්මාු සම්මා සම්බුදු කියන්නේ. කාගෙන්වත් අහන්නඇතුවම ගාම්පිර ධර්මය අවබෝධ කලා කියන එක. මෙන්න මේ විදිහට බුද්ධාන්‍රති භාවනාව වඩන එක ඉතාම වැදගත් මොකද. සද්ධහව තිබුණුත්ම හැ බුද්ධ අනුස්සති වඩන්න පුළුවන් උද්ධානුත්සතියතරන්න ව දම්මා අනුසති සංගානුස්සති මේගේ අනුස්සති භාවන වඩන්න පින්නතුනි සදධාව තියන් වුන් සද්ධාව නැති කෙනෙකොට කොහොම බදදුගුණු වඩන්න. ඊළට ඒ සද්ධාවතව දියුණු තියුණු වනවානේ බුද්ධා නුස්සති හට වානකොට.ඒනිසා පුංචි ළමකින්ගේ ඇත් ඇවුවත් බුදුගුණ හල තේරුම් සමහරු කියන්න දන්න ඇති විශෝ ගාතාව ක කියන්න දන්න. හ අපි තරුම් ගන්්ඩෝන අපිට අනුස්සතියයි නැත්ති නැවත නැවත බුදුගුණ සහිකිරීම නැති නිසා. අපට අනුස්සතිය නැතිනිසා අපිට සිහිවෙ නෑ බුදුගුණ බොහෝසයි. දැම් බලන්න ගොඩාක් ධහරමයක් එක්ක ඉන්න අය වගේ පේණය. නිතරම තෙරුවන් ගැන කතා කරනය දම්පින්කන් කරනයි මොකක් හරි විපත්වයක් වෙලා යකින් බෙරුණනාට පස්සෙේ. ලිත්ක පවා කතාගනු රනය ස්වාමන් වහස දෙදයාන්ග පිහිට මේකින් බේරුනා කර තම කියන් එතකොට බලන්ට හදවර ඇතුළ ඉන දෙවියෝ තෙරුවන් තමන්ගේ හදවතේ නෝන තෙරුවම් පි මේ ගැලවනා කර තමයි වතන පිට වඩෝන් එම පිටවෙන්නෑ පින්නතුනි අපි හොඳට මතක තියාගන්නට ඕන ද සත්තා දෙවෝ මනුස්සාන බුදුරජාණන් වහන්සේගේ බුදුරජාණන් වහන්සේ දෙවියන්ගේ මනුස්්‍යවයන්ගේ ගුරුවරයා. තු දෙවියන්ගේ මනුස්වයන්ගේ ගුරුවරයා කලා අපේ හදවතිය තියෙනවනම් අප දෙවියන්ගේ පස්සයයිද. මං මේ කියන්නේ දෙවියන්ට පින් දෙෙන්ටපා දෙවියු නරකයි එහමට දෙන් නෙවෙයි. දෙවියන්ට කරන්්ඩ පුළුවන් දෙයක් සාමානයෙන් ඇති උදව්පදවක් තියෙන්ට පුළුවන්. හැබැයි දෙවියන්ට මේ ලෝකය වෙනස් කරන්් බෑන් දෙවියන්ට කරන්න පුළුවන් දෙයක් නෑ. දෙවියන්ට එහෙම දවල් කරන්න පුළුවන්න්නම් මේ ලෝකයේ මේ වක විපත්වීන් සිද්ධ වෙන්නන්නේන දෙවියෝ පවා තමන්ට විච්ච ඉපත්වීන් සංසිදවාගණ්ඩකිය බදුරජාණන් වහන්සේලකට ඇයිය පිහෙම නම් තෙරුවන් සරණ ගිහිල්ලා ඒතෙරුවන් බලෙන් ඒ සත්‍යයක් ක්‍රා කර අපේ ප්‍රශ්න විසිඳ ගන්න වහන්සි ගන්න ඇත්තේ ඒ නිසා පින්නතුන අ සත්තා දේවමනුසානං කියන ගුණය ම අප හි කාවදිල තියෙනවනන්න. අනුස්සති වසයෙන් වඩලා තියෙනවනම් කවදාවත් අපට බුදුරජාණන් වහන්සේ අමතක වෙයිද අමතක වෙන්න තු බුදුගුණ අපි දන්නවා ඉතිවිචෝගාතාවත් දන්නවා එතකොට අනුස්සතියයි නැත්ති සති කියන්න සිහ නැවත නැවත සීකිරීමක් නැති නිසා අපිට බුදුගුණ මතක් වෙන්න එ නිසා පින්න තුළි මේක හුඳට හිතට ගන්න දැම්බලන්ඩ බහංග්‍යවත් බුදුරජාණන් වහන්සේ දජගග සෝත්‍රද දජගග සෝත්‍රයේදි උන්වහන්සේ දේශනා කරනවා සක් දෙවුඳ අසුරයන්න එක යුද්ධයක් පවතිනවා. යුද්ධයට කලින් යුද්ධේ ආරම්භුවෙන්ඩ කලින් සක්ට දේවේන්ද්‍රය තමන්ගේ දේව පිරිස කැඳවලක් කියනවා දැන් අපි සුරාසුර යුද්ධයක් යන්ඩයි හදන්නේ මේ යුද්ධේ දී බයක් ඇති ගැනීමක් සන්ත්‍රාපයක් ලොම් දැ ගැනීමක් සිද්ධ වනුත් මාව සීහිකරන්න දජාග්‍රය කිරගෙන මගේ මාව මගේ කොඩිය සීකරන්ති කොඩිය සීකරන කියරගෙන සක්ක්‍රිය සහිකරන්නකිනික මාව සහිකරන්න එතකොට බයසන්තාපය ලැචේලා අඩ පුරන් මාව සීකර ගණඩි බැරවුණුත් මේ ප්‍රජාපති දිවිරාජය යන අය යුද්ධයට යාවසහිකරන්න යාක ක ගණඩක් දරනුත් වරුණදි විරාජා සහි කරන්න. ත බුදුරජණන් වහන්සේ වධාරණවා එහම සිහිකරනකොට බයක් ඇැති ගැනීමක් තින එක නැතිවෙන්ඩත් සමහර වට පුළුවන් ඇැවැයි සමහර වෙලාට බයි තති ගැනීම නැති නොවැඩක් පුුවන් දෙම් බලන යුද පිටියක වුණත් සෙෙන්පතිවරු උසස්ු ස සෙපතිවර ව යුද පිටියේ ඉන්නවන අර සාමාන්‍ය සොල්දාදුවාට ුද්ධ කර යන් පහසු යොකුශක්තියක් දෙැනනවා අන්නේ වගේ කත්තමයිම සක්‍රයක්ක යන්නේ බයක් ඇතිගැනීමක් ඇතිවුණත් මාවසී කරන්න ප්‍රජාපති සී කරන්න වරුණ සීකරන්න කිය කියනවා බුදුරජාණන් වහන්සේ වදාරනෝ ඒ අය සී කරන ගොට බයක් ඇැතිගැනීමක් සන්තාපයක් තියෙනවනම් එක නැතිවන්නඩත් පුළුවන් එහෙම නොවැෙන්ඩත් පුළුවන් තථගතයන් වහන්සේ භික්ෂූන් වහන්සේලාට වධාරණ මහනනි බලාට බයක් ඇතිගැනීමක් සන්ත්‍රපයක් ලොම් දැ ගැනීමක් සිද්ධ වුණුත් මාවසහි කරන්න අරහන්සම්මා සම්බුද්ධ ආද වසයෙන් බුදුගුණ මෙනෙහිකරන්න එතකුටේ බයත් ඇැතිගැනීම නැති වෙලා යනු මාවසී කරගණඩ බැරිවුණුත් ධර්මය සහි කරන් ස්වාක්කාතාදී ධර්මය සීහිකරන්න ධර්මය සීකරගණ්ඩ බැරිවුණුත් සුපටි පන්න ආදී ගුණෙන් යුක්ත මහා සංගයාසීහිකරන්න එතකොට අර්භය ඇතිගැනීම සන්ත්‍රාපය නැති වෙලා යන. එක ඒකා අන්තින් සිද්ධ වෙනනකට හේතුවත්ය වහන්සේ වදාරන්නේ තතාගතයන් වහන්සේ වීතරාග වීතමෝහ වීතදෝෂයන්ගෙන් විිත්තයි. උන්වහන්සේට රාගේ නෑ දවේශේ නෑ මෝහේන සියල්ල මුන් වහන්සේ නැති කරලා තියෙන. ඇැබයි සක්‍රයාට හෙමවෙනින සක්‍රය අරාග තියන කෙනෙක් දවේශයේ තියන කෙනෙක් මහේ තියන කෙනෙ. ඉතින් බයවෙලා දිවන කෙනෙකුට බයවෙන කෙනෙකට තවත් කෙනෙකුගේ බයි නැති කරන්න පුුවන්. පැනල දුවන කෙනෙකුට තව තැනලත් දුවන කෙනෙකුගේ බය නති කරන්න පුළුවන්ද බෑ සක්‍රයා බයවනා සමහරවත්ථාවලදී. සක්‍රයා බයවෙලා තියනෝ ඉතින් බය බයවෙන කෙනෙකුට කොහද තව කෙනෙකුගේ බයක් නැති කරන්න. තයනිසා පින්නතුනි අපි බුදුරජාණන් වහන්සේ මයි සරණය අන්රුවන්. ුදුජාණන් වහන්සේකම පිහිට තමයි අපට ලබා ගණ්ඩුවන මක ද දෙවිවරු පවා දව්ලෝට අධිපති සක්ට දේවේන්ද්‍රයා පවා බුදුරජාණන් වහන්සේව තමයි සර ෙල් තින උන්වහසේ තම පිට කරගෙන තින් දැම් බලට රථන සෝත්‍ර දේශනාව එදා විශාලා මහනුවර මහා තුම්බයක් ඇතිවනාන ඉතාමත්ව භයානක වුව දුරා මේ වෙලාව රටවාසින් මුකදකේ ොයෙ ල ොවවිල් නොයෙක් දෙවල් කර. දේව පූජා කන්නලලා නොෙක් නොෙක් දෙවල් කර හරි කියනෑ අන්තිමට බුදුරජාණන් වහන්ත වඩමොන්ඩ තරණය කළලා න් වහන්සේ වැඩම කරලා රතන් සෝත්‍රයේ දේශනා කළ මහාවර්ෂාවක් ඇහලා මල බිනිියොක්කොම ගසාගන ගෙලා මසාලා මහනෝරය යම්කිසි සුකිත මුදෙ ත්වයකට පත් වුණා. රතන සෝත්‍ර දේශනේද අන්තිමගාතාන බලන්න්න. දේශනා කළ ප්‍රකාශකර සක්‍ර දේවේන්ද්‍රය යානීද භූතානි සමාගතානි බුම්මානිවායානිවාන්තාලික්ක තතාගතන් දේව මනුස්ස පූජතම් බුද්ධන්න අවත් සාම්සවත්්‍යයෝතු අන්න බලන් සක්‍රයා කියන්නම කදද තතාගතන් දේව මනුස්ස පූජනය තුව තතාගතන් වහන්සේ දෙවියන් මනුස්වයන් නමත්කාර කරනවා තතාගතයන් වහන්සේ මේ දෙවියන් මනුස්සවයන් නවස්කාර කරනවා ඒ නමත්කාර කි්‍රීමයානු භහාව බලින් ඇති ලෝකයට සෙතක්වේවා කිය අදහන්ස නතිර තියෙන්නේ නැත්තන් සක්ක්‍රය විල්ලකිවද මද දෙවල් ෝට අධිපති ප්‍රදානයා මගේෙ ලොකූ පිනක් තියෙනවා ඒ පිනේ යානු බහව බලින් විසාලාට සසිතක් වේවා කියල පැතිවේ නෑනනි පි නතුනි සක්්‍රත් කරෙන් පිතර පොඩි අයෝජනයා බුදුරජාණන් වහන්සේගේ ගුණ ඇරගෙන යා ඒ අනු භහාව බලින් යි විශලාාවට ෙත් ප්‍රාර්ථනා කරේ එතකොට බලන්ඩ සක්්‍ර දේවේන්ද්‍රයක් එහෙම නං අපි මේ සාමාන්‍යෙන් බුමාඩු දෙවියන් සාතුන් මහරාජිකයට පහල දෙවියන් අල්ලගනඒ දෙවියම්ම සරණයනක තේරුමක් නෑ දෙවියන්ට පින් දෙන්න ඕනවිය බොෝ මුද පිරිසක්. පින් තියෙන අය එයට පින් දෙන්නට ඕ එක ධර්මෙන් අනුමත කර තින. ඒ අයගෙන් පිහිට පතාගෙන ඉල්ලන්න ගියොත් නං ඒක සාර්ථක දෙයක් නෙව. එක සිද්ධවෙ නෑ. හිතන් අපි හිල්ලන ඉල්ලන දේ දෙවියන්ගේෙන් ලැබෙන අනංගති උත්සාහයක් ඕන නැල්. එහෙම ලැබෙන් නෑ. දෙවියන්ටත් අවත්්‍යෙකුසල් දැම්බලන් දෙදව්ලෝට අධිපති සක්්‍ර දේවේන්ද්‍රයා ශිල්වත් ගුණවත් ගුණධර්ම පපුරන මිනිස්සුට පන්තික. එහම අදිනකුට මාතල හන කාට දබතුමා වදින්නේ. කියනවා මේ මනුස්සලෝක ඉන්න ගුණ ධර්ම පුරණ සීලවන්තයන්ට මගේ වන්දනාව. දෙවියන්ගෙන් පවා වැදුන්ල බන්න පුළුවන් පිරිසක්ක අපී. එහෙම නම් ගුණ ධර්ම මයිසි අපි පුරන්ට ඕන ත මේ බුද්ධානුස්සතිය වගේ ඔහොදට වඩන ගෙනෙකුට පින්නතුනි හැම මොහෝත්තම හිතකම් බුදු මැදුරක් වගේ හෙරාගදේ මොහෝට ඉඩක් නෑ ඒනිසාපේ පින්න තුල්ලා සංඛ්‍යාත්මකව දැන් ගොඩාක්කයි මව දන්න ඔ අපට නත් ඇඉල්ලකේනෝ ස්වාමින් අහසම් බුදු ගුණ ලක්ෂ ගණනක් වඩලා තියෙනවා. මගේ දැන් කෝටිය සම්පූර්ණ වුණා ඒේක මම ඒ වෙලාවට එයට බොහොම චෙත් පාර්ථනා කරනවා මම අයට මතක් කරනවා බුද්දු ගුණ තේරුම් අරජන. එකට පොඩි විරාමයක් දීලා වේගෙන් මන්තරයක් කියනවාගේ නැතුව. අරහ ඒ අරහන් ගොනේ අපේ හිතට එන්නට ඕ අනුස්සති වසයෙන්. එන්න ඒ විදිහට බුදුගුණ වැඩුවෝත් ඒක ප්‍රතිඵලයි තාම වැඩි. එනිසා ඒ විදිහට බුදුගුණ වඩනායට පින්නතුන ඕනම ගැටඩුවක ඒ බුදුගුණ තමන්ගේ තමන්ට පිළිසරණ වසයෙන් පවත්ට ගණ්ඩ අනිවාර්යම පුළුවන්. දැමි බුද්ධ අනුස්සතිය වඩලා ඒ තුළින් ප්‍රේතිී ඇතිකරගන සමාධී ඇතිකරගෙන. නිවන්දකින එක එක ප්‍රධාන දෙයක්. ඊට අමතරව පින්නතුවින් ලෞකික ජීවිත සාර්ථ කරගණ්ඩත් මේ බුද්ධාහනුස්වතිය බොහෝ උපකාරවෙනවා. දෙැ බලන්ඩ න්ද සන්ද පිරිත කෙලා ගෙන දැන් අපි සංගුත්ත නිකායි දවපපුත්ත සංගෘත්තය තියෙනවා චන්දස්කෙල සෝත්‍රයක් ද පිරිත්පොතේ මඟකයි පිරිත කෙකිේ සන්ද පිරිත කාටත් පාඩම්. ැ බලන මේ චන්ද පිරිත ගැන පොඩ්ඩක් කල්පනා කළ බලන්න මේ චන්දිම කියීන දිවිරාජයා අධිගෘහිතකු හැටද සඳ මඩලට ඒක බූමින් වලට තිවරු අධිගෘහිත වෙලා ඉන්නවානේ ඉරට සූරි දිවිරාජයා අධදිිගෘහිත වෙලා ඉන්නවා. එතකොට චන්දිම දිවිරාජා කියලා කියන්නේ චාතුම් මහාරාජික දිව ලෝකයට අයිද දෙවි කෙනෙ. රාහ කියන අසුරන්ද්‍රයා මෙ සඳ මට ආක්‍රමණය කළා එරකට ඒකත් පින්නතුලට පැහැදිි කරලා දෙන්න ඔොන මේ සුර අසුර කියන නෙ දෙක බොහෝ දෙනකොට පැටලීම් සහගතයි එහෙම දෙවවරුම් වැඩපවත්වන්න පොළුවන්ද මේ අසුරයන්ටකට සමහරු හිතනෝ පින් නතුටම අසුර කියලා කියන්නේ සමහරලාට දැම් මේ අසුරය ඉන්න කොටත් දෙකක් එකක් තමයි වේමානික අසුර ගනි පාතික අසුර වේමානනික අසුර කලලා කැනෙ බොහො පුුණන්න ලයත් තියන හැබයි අපොරුයි විනිපාතික කසුර කෙලා ගැන ඒ කොල බොෝම දුක්කකිතයි පේතව ප්‍රේතයෝ වගේ බොහෝම දුක්විඳන පිරිසත් තමයි විනිපාති කසුර කියලා කියන්න. දැ මෙතන මේ රාහු අසුරන්ද්‍රයා කියලා කියන්නේ වේමානික බොහෝ බලයක් තිබේ අසුරයෝ දෙවියන් හා සමාන බලයත් තියනවා එකන දෙවියොත් එක්ක සටන් කරන්නෙන්නේ දැඟ එක අපි සාමාන්‍යයෙන් මනුස ලෝකෙත් එක සංසන්ධනය කළ බැලුවොත් තැන් බලඩ මනුස්ස ලෝකයේ ඉන්නවනිදැන් මහා බලසම්පන්න අයි මහා වලාඋ පැලැන්තියේ ඇයි ඉන්නෝ දේශපාන හයිජය අමුතු බලයක් තියාගෙන ඉන්නයි ඉන්න. දැම් බලඩුව පැරණි කාලයේ ගංවල ඔය ඒ වගේ මහා පැලැති අත්තිය නය දුපත් මිනිස්සුන්ගේ ඊඩ කඩක් බලින් ලයා ගන්න අසංකර පන් කියලා ලියා ගන්නවා එඒයට පීඩාල් ගෙනත්දිට තමන්ගේ බැල මෙහිවර කන්ටික කරගන්නවා. තුරෙකළු වලව් පැලැන්තිය හෙම ඉපදෙන්න්ඩය පිනක් තියෙන්ට පැ පිනක් නැත්තන් හිපදිනවාවද නෑ එහෙම පදි ෑ හැබැයි ඒයි නපුරුවේ ඒනි අනුන්ගේ ඉඩන් අල්ලගන්න අන්න ඒ වගේ කට්්‍යයත් තම අසුරයෝ කියලා කියන්න. මේ රාහු කිය අසුරින්න්ද්‍රයා බොහෝ බල සම්පන්න කෙනෙේ එයාගේ නායක තම වේපචිත්ති අසුරයා රාහු අසුරන්ද්‍රය මකදක් කළේ බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකෙක් තමයි චන්දිිම දිවිරාජ චන්දිමගේ මේ භවන සඳ මඩල අල්ල ගතා ක්‍රමණය කළ අමොනහර ක්‍රමයකට චන්දිමට ඉන්න දැනක් නෑ එයාගේ රාජ්‍ය අල්ල ගත්තා ඉතිං ඒ වෙලාවේ චන්දිම දිවිරාජය බුදුරජාණන් වහන්සේවෙ ඇවිල්ලා තතාගතයන් වහන්සේට මතක් කරනවා භාගවත් බුදුරජාණන් වහන්ස මගේ මේ සඳ මඩල මගේ භූමිය මේ රාහු අතුරින්දරයක් ප්‍රහණයට ගත්තා. ඒ සන්දිම ගාතාමකින් ප්‍රකාශ කර නමෝතේ බුද්ධ වීරත්තු විප්පමුත්තෝ සබ්බදි සම්බාද පටි පන්නෝත්ම තස්සම සරණම් භවාති අන්න වීරයන් වහන්ස බහන්සේට සියු දුකෙන් දහසතු උත්තමයන් වහන්ස ය රුපදීන්ගෙන් නිදහස්තුනු භාගතුන් වහන්ස බහන්සේට මගේ නමස්කාරවේවා. අනේ භාගතුන් වහන්ස මගේ මේ මන් ලොකු කරදරේක පැටිල්ලයිමිනම රාහු මගේ භූමආක්‍රමණය කළා එමකිව හාම බාගව දුරජාණන් වහන්සේ රාහු ආමන්ත්‍රණය කරලා කියනවා තතාගතන් අරහන්තන් තන්දිමා සරණ ගතෝ. රාහුතන්දම් පමුිතන්සිි බුද්ධහා ලෝකනුකම්පකා අන්න අතාගත සම්වා සම්බුදුරජාණන් වහන්සේ සරණගේ හිල්ල එන්න ශ්‍රාවකේ අනුස්සතිය බුදුගුණ නිතරම හිතේ තියෙන ශ්‍රාවකයෙක් තමයි මේ චන්තිම දීවිරාජය එනිසා එයාට කරදර කරන්න එපා. භහග්‍යවත් බුදුරජාණන් වහන්සේ ලෝකයාට මනුකම්පා කරන්න කෙනෙක්. හිල්ලි මක්කරයා අයිමයන් කෙළ කිවෙන. එතකට බලන්ට මෙතරදි අපි කල්පනා කරන්න ඕන චන්දිම දිවිරාජා කියල කියන්නේ චාතුන් මහාරාජික දිව ලෝකෙටයි දෙවි කෙනෙක්. එයා ගෙනයකව කවුද චන්දිම ගෙනයකව තමයි දසරාස්ත්‍ර විරූඩ විරූපාක්ෂ වෛක්ෂමන කියන සතරවරන් දෙවියෝ රයාගෙනයකය ළඟටඒක ඇ කිය නෑ සතරවරන් දෙවියන් ගෙනයකය කව්ද සක්්‍ර දේවේන්දරය සක්ට දේන්ද්‍රය ලඟට ගියත් නෑ එයා කෙලින්මගේ බුදුරජණන් වහන්සේළඟට මක ද අනුස්වතියා ගේතී තිබ. බුදුගුණ සත්තා දෙව මුස්සානන් කෙනෙ ගුණේ තිබුණ දෙවමින් සුන්ගේ සාත්‍රන් වහන්සේ ඉහළම තැනට යන්නතුව තැන්තැගවලට යා ගී නෑ යාග නායක කාරකාදී ලඟට කියනෑ යාගේ බුදුරජාණන් වහන්සේ ළඟට දේවෙලා බුදුරජාණන් වහන්සේ රහුට කිව මේ මේ චන්ද්‍රයා මාව සරණ ගිය කෙනෙක් යාට අනුස්වතිය තියෙන කෙනෙක් බුද්ධ අනුස්වතයහොඳට වඩපු කෙනෙක් තනිසා යාව අහරින් යායට කරදර කරන්නපා භහගතුන් වහන්සේ හැම දෙ නාට මනුකම්පා කරන කෙනෙක් කියෙල කිව ඉල්ලීමක් කරේ. ඉල්ලීම කරහම පින්නතුනි රාහුමක දෙකර සඳමට ඇත හැරිය. අතහැරල එයාගේ නායක හොයාගෙනග අය බුදුරජන් ළඟට විනෑ හො බුදුරජන්ණ සරණගලා ඇතිබු නෑන. එයාගේ නායකය තමයි වේපචිත්ත අසුරද්‍රයා වේපචිත්ති අසුරන්ද්‍රයාලඟට ගිහිල්ලා දැම් බොහොම බයන්නවා ඇතු වේපචෙත්ති හනුවක් කින්නු සන්තර මානෝහ රාහු සන්දම් පමුංචස සංවිද්ගරූපෝ ආගම්ම කන්නු බිහිතූ තිට්ටසීති අන්න මොකද නික වවුලන්නේ මොකද නිකම් බය වෙලායිඉන්න සන්දිි මාක්‍රමණය එකනාද සඳමට රල්ල ගත්තද මේ විදියට ප්‍රශ්න රාසියක්ක්ක අහන. ඇද මේ රාහු කල කැන ප්‍රබල කෙනෙක්.ඒ ප්‍රබල කෙනා ඇයි මේ නිකන් තැති අරගෙන වෙවලවෙල ඉන්නේ. අන්නේ වෙලාවේ රාහු අසුරින්ද්‍රයා තමන්ගේ නාල්කෑට කියනවා සත්තදහාමේ පලේ මුද්ද ජීවන්තෝන සුකං ලපේ. බුද්ධ ගාතාබිගීතෝහි නෝචේ මුංචයේ චන්තිමා අන්න. මම සඳ මට ලත හැරිය එහම උනාානම් මගේ හිත හත්කඩකට පැළෙන්ටති ඉඩැතිබුණා. ජීවන්ත වනන සුකං ලබේ ජීවත් වනත් මට කිසිම සැපයක් නන්නෑ. බුදුරජාණන් වහන්සකි ගාතාවක් බුද්ධ ගාථාවභිගීතහොමින්. තතාගිතැන් වහන්සේ ගාතාවක් අහල මං හොඳටම තැති ගත්ත වුලට ගත්තා. එන්සාමම සඳ මට ලැතහැරයා නැත්තන් ඔ චන්ද්‍රයා මගෙන් ගැලවෙනක්ෙනක බොරුකිවා. එතකට බලන්ට දෙ තර්ජනයක් කල්ලන කරුණාවෙන් කියපු මේ බුදුරජාණන් වහන්සේ ගිල්ලීම ඉෂ්ට කරන්නට සිද්ධ වුණා. තිහෙමනම් පින්නතුන චත්සර බලයක් තියාගෙන ඇයි අපි. ඊට පහලින් පහලින් ඉන්න අයට මෙම කියන්න යනම නැවතවතාවක් කියනවා දෙවියන්ට පින් දෙෙන් ඕන දෙව අපේ පින් බලාපොරොත්තු වෙනවා හැබැයි පින්නතුනේ. දෙවියගින් එක එක දේවල් ඉල්ලවාට කවදාවත් ලැබෙන්නෑ කෙනෙ එක මේකින් අපට හොදටපු තේරයවා අපි හොඳට බුතුගුණ වඩල බොහෝම සීලවන්තව ඉන්නවා නම් ඒවගේ අපි ප්‍රතිපත්තියක් අනුව ජීවත්වෙන නම් කවදාකවත් අපි වටටඩ බෑ ද මෝර පිරිතය වනත් බලන්න අවුරුදු හත්සීක් යනකං ගැල වුණේ ප්‍රතිපත්තිය නිසා තවරදුද හත්සියකින් පස වැදන්ටහුනි පතිපත්තියල හිෙි චනිසා. ඒ මොනර තිහෙමනම් පින්නතුනි මේවාපි හොඳර තේරුම් ගණ්ඩෝ. මෙ තේරුම් ගත්තොත් අපට මේ ධරම මේ පිඩිසරණ ඉතාම හොඳින් ලබා ගන්න පුළුවන් දැම් බලන්නට ඉඩං රක ගඩ ුන්නක් පුළුවන්. මේ බුද්ධහ නුස්සතිය තියෙනවන තැමි චන්ද්‍රයයාගේ ඉඩමට රහු ආක්‍රමය කලළ. රජණන්හසේ ඩ නත් රැක දෙනවා තිහෙමන අපි මේ ධර්මයෙන් තථගතයන් වහන්සේක කේකව ඉල්ලන්න ඇැතුව අපි මේ ධර්මයම ප්‍රගුණ කරොත් අපිට විපත්තියකදී ඒ ධර්මයයේ කාන්තෙන් අම්මක් කෙනෙක් තාත්තක් කෙනෙක් වගේ පිහිට වෙනවාමයි එ නිසාපේ පින්න තුන්ලා මෙන්න මේවා හොඳට හිතට ගන්න්ඩෝනය හොඳට හිට ගත්ොත් අපට මේ ධර්මය තුනින් ලොකු පිළිසරණක් රැකවරණයක් ඒ කාන්තේම හදා ගන්න පුළුවන්. දැම් බලන්න මේ බුදුගුණ පිළිබඳව අපි තේරුමක් දන්නතුව දැන් අරහන් කියන මොකද තේරුම දන්න. එහෙනම් අපිට අනුස්සතියක් හොඳට වැඩයිද අනුස්සතියක් වැඩෙනෑ අපි හිතම දැන් කෙනෙකුට කෝටි ගානක් සල්ලි ගැන කියනො ට කෝටි ාක් ඔයා ගම්මතාත්ත පොතේ දාළ තමයි නැතිවෙලාතියෙනෙ මැඩග තියන කිවෝ. ඒකනා සල්ලි ගැන දන්නත්තං කෝටිය කියන්නම කදද මුදල් හදල් ගැන දන්නත්තං යාට වටනාකමක් නෑ. හැබයි මුදල් හදල් ගැන කෘපියල් කෝටියය ගැන හොදර දන්නවනක්. අන්න යාටකේ බලයක් තියනෙන වටිනාකමත්ති නාමච්චර මුදලක් මේක මෙමආයෝජනය කරන්න පුළුවන් මට මේ දේවල් කරන්න පුලන් කලකේ වටිනාකම අයටත් තේරෙනවා. අන්නේ වගේ තමයි බුදුගුණ පිළිබඳව වචන මාත්‍රිකව නිකන් අරහන් සම්මා සම්බුද්ධෝ කියලා කිව්වට එක ගුණයක් දන්න ඇත්තං තේරුමක් දන්න නැත්තං එක වටිනාකමක් නෑ. එනිසා පින්නතුන අපි තේරුම දැනගෙනබ බුදුගුණ වඩන්න පුරදුුවන්නට ඕන. දැම් බලන්න එදා සුප්පාවාසා කියන. සීවලී මහරහතන් වහන්සේ ගම්මාා. සීවලී මහරහතන් වහන්සේ ගම්බා. සීවලී මහර හතන් වහන්සේ ඉපදෙන් ඉින්නකුට මේ දරුවා අවුරුදු හතයි මාත හතයි දවස් සතක්කුත්ගේ දරාගෙනහිටියා. දැම් බලන්න මේ මාත හතාටක් කුසේ දරාගෙනින් වකිෙන කොච්තර අවරුදු මේ අවුදු හතක්කයන් තව මාත හතකුත් දවස් සතකුත් පුදුම වේදනාවක් තිබුණ ඒ අම්මයි වේදනාව සංසිි දෙව ගත්තෙ කොහොමද. අනේ නිවන සුන් දරයි ඒ අම්ම නිතරම හිතුවා. ති නිවදකිින්ට බැරි වුණේ මේ කෙළෙත් තියෙන නිසා බුදුරජාණන් වහන්සේ රාගදය සමහ නැතිකල්ල නිවනට ප්‍රමිණා අනේ උන්වහන්සට මගේ නමස් කාරයවේවා. අනේ මේ ගහම්බීර ධර්මය උන්වහන්සේ කිසිම කෙනෙකුගේ උදව්වක් නැතුව දුක අවබෝධ කලාා. දුකට හේතුව තෘෂ්ණාව කලා උන්වහන්සේ අවබෝධ කර ගත්තා. ඒවගේ මේ වැඩපිළිවලේ යායතු මාර්ගය. වගේ මේ නිවන සුන්දරයිකෙනෙකුන් වහන්සේ තේරුන් ගත්තා අවබෝධ කරා ඒ වගේ මේ නිවන සාස්සාත් කරගන්ට යායතු මාර්ගයවුන් වහන්සේ දැනගත්තා මේ විදිහටයි බුදුගුණ වැඩුවේ. දැ අම්මක් කියේනන මම්මේ බුදුගුණක් සිහි කරලමයි මගේ මේ වේදනාව තුනේ කරගත්තේ. මන්තරයක් වගේ නිකාම තේරුමක් නැතුව ඇති පිසෝ භගවාරහන් සම්මාහා සම්බුද්ධෝ කියලා එයම් මටඒ පිළිසර ලබන්න පුළුවන්කම තිේද. පිනතුර අම්කති පිසරක් තිේ නැ කිය අන්නටත් බෑ. ැබයි තේරුම දැනගෙන අවබෝධයකෙන් යුක්තව අපි මේ අනුස්සතිය නැ නැ නැවත පුරුදු කරනකොට පුදුමාකාර සැනසිල්ලක් ඒ කාම්තේම ලැබෙනවා ඒනිසාහපේ පින්වත් හැම දෙනාම මේ බුද්ධානුස්තිය වඩන්නට ඕන මකද එදා මහානාමෙන සාක්ක්‍ය රජ්ජුරූ. බුදුරජාණන් වහන්සේ වෙත ආපු වෙලාවක මේ මහානාම සාක්ක්‍ය ඇහව භාගතුන් වහන්සේ ගිහි අපට රදු කරන්න හොඳ භාවනාවක් කියල දෙන්න සතාගතයන් වහන්සේ අනුස්සති භාවනා දේශනා කලාා උන්වහන්සේ වදාළම අනුස්සති භාවනා සබ්භත්තික කර්මත්තාන ඕන්නම තැනක වඩන්න පුුවන් දැන් ආනාපාන සතතිහිම වඩන්න බෑන්නේද ආනාපාන සති වඩන වලන් වාඩිවෙඩ සීදති පල්ලංකං වාඩිවෙලා පළගක් බැඳගෙන උඩුකයි කෙලින් තියාගන තමයි හුත්මරල දිහ බල මුත් මේ බුද්ානුස්්‍රති කියෙනෙ ඕන ිරියවෝකින් සිව්විරියව්ුවෙන් ඕන මිරියව්කින් බුද්ධානුසිතිය වඩ කොඩා. ඊළඟට මහානාම සාක්්‍යට බුදුරජණන් වහන්සේ වදාාරනවා කර්මාන්ත කරමින් තමන් වැඩ කරමින් බුද්ධානුස්සතතිය බදුගුණ හිත හිත වැඩ කරන්න පුළන්. එතකොට බාලට කොචතර වටිනවාද. එදකොට ඒ වෙලා අප හිත්වල් රාගදේශ මහොෙන්නේ නෑ. ඊළඟට තතාගතන් වහන්ස දන්න දරුවන්ගේ වැඩ කරමින්. දරුවුණාවනව කමන අපවුණු ඔයාගේ ඇඳම් හෝදනවා. තින් බුදුගුණ සීහිකර කරව කරන්න බැරිද පුුවන්. එතකොට බලන්ඩ අපේ වී පින්න තුල්ලාට තමන් කරන ඕනම රැක් රස්සාාවක් තමහරවෙලාට සී කරන්න බැරිියවත්තායිඉන්න පුළුවන්. බොහෝ සෙයින් අපට මුදුගුණ හිත හිතා අපි කරන වැඩේ කරන්න බැරිල් කරන්න පුළුවන්. එතකොට බලන්න වැඩෙක් කිරෙනවක් කුසලුත් වැඩි නොම්. එහෙනම් මේ අනුස්සති භාවනා කියලා කියන්නේ. සෑම ඉරිියව්වකදීම ඉඳගන කරන්ඩ පුලුවන් භාවනාවක් තමයි මේ අනුස්සති භාවනා කියලා කියන්න. තියනිසාපය පින්න තුල්ලා මේ බුද්ධානුස්වතිය. විශේචයෙන්ම වඩන්ඩ පුරුදුවෙන්නට ඕන මොකද මේ තුලින් ඒ මොහොතට තමන්ගේ හිතේ රාගදේශමෝහෝ කියන මේවාට පදිංචිුවෙන්න්න පුුවන්කමක් නෑ. ඇ බුදුගුණන හිතය තියන්නේ. බුදුගුණ හිතය තියන්න රාගදේ ස මෝහ. මහත හර නැති වෙලා යන තිය නිසා පින්නතුනි බුද්ධානුසති වැඩීමඒ වටිනාකම මෙ පමණයි කියලා කියන්න පුළුවන්කමක් නෑ දැම් බලන්න අපි කිව් මේ ගිහි ජීවිත ගට කරනයට ඒවගේ විපත්තියක් විච්ච වෙලාවක්ට තම මේ විදිහට අනුසති වතේ මේ භාවනාව පොරුදු කරලා තිබුරණං ඒකම සත්‍යයක් ක්‍රයාා කරන්න පුළුවන් ඊළඟට පින්නතු මේ දේශනාවෙන් කෙනෙකුට පස්නයක් ඇලෙන් පුළුවන් එහම. ගිහියන් වන අප සබුද්ධ පූජා විශේෂම් බෝධි පූජාවක් තියෙන අපට විපත්තියක් ආපු හාම.ඒ බෝධි පූජාතියන එකත් නිෂ්පල දෙයක් දෙකලා හිතෙන්න්න පුළුවන් නෑපින්න තොනි. බෝධි පූජාදීම ඉතාම පැවැත්තිීමම ලොකු හොඳ ප්‍රතිඵර ලබන්න්න පුළුවන් තමන්ගේ තියෙන දුක්විීඩාවන් නැති කරන්න පුළුවන්. හැබැයි ඒ බෝධි පූජාව තියන පිරිවෙල අපි දැනගඩ ඕන්න. දැම් බලන්න අපි පැත්. බෝධි පූජාවක් තිනොකර හිතන්නකු මේ කාලේ තුල අපි ලෝබේ වඩන එක නි කරන්න එහමන වෙයිද ලෝබයොම තම අපි වඩන්නේ හොදර කල්පනා කල බලන්න ලෝබේම පුරුදු කරනවා තමන්ගේ දරුවට මේ හරියන් අරකාරියන් විභාග පාත්වෙන් නමයාට විවාහයි හරියන් ඉල්ල නිකමයි වැඩි ඉල්ලීම කියලකෙන වැඩීමක් එහම ඉල්ලන්් එපා ලෝබේ දියුණු කල්ලා අපට සත්‍යක්‍රයාා කරන්න බෑ. පුුසලය කලකන අලෝබය අදේශය අමෝ ෝහය එනම් අලෝබාදේශ අමෝහ පුරදු කරලා තමයි අපට සැනසිල ලඟාකරගන්න පුළුවන් කම තියෙන්නේ. තිහෙම නම් පින්නතුන අලෝබා දේශ අමහෝසිහි කරලා සැනසිල්ල ළඟාකරගන්ට ඕන නං අපි ඉල්ලලා 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 ලෝබය දියනු කරලා කොහ ද. අපට සැනසිල්ලක් කදාගන්න කවදාවත් දැ එනම් බෝධි පූජාතියනකට මෙහෙමයි. තමන්ගේ අදහස තමන්ගේ බලාපොරොත්තුව එක බෝධයට කියන්නන්නේයන්න එපා තමන් ඒ පින්කම කරන වෙලාවේ බෝ මලුවා අමදින බුදුගුණනා නන්තයි බුදුගුණනා නන්තයි කියන මනුචකාරයේ බුද්ධාන සොතිය එක අතුගාන මල්ලාසන සුද්ද කරනවා මල් හදනවා පහන් සුද්ද කරනවා පහන් පත්තු කරනවා. මෙ සියලු දේවල් කරන්න පින්න තුනි ඇත්තටම බොහෝම බුද්ධ අනුස්සතිෙන් සිහ අනුස්සති වඩ වඩා කරන්න. ඊළඟට බුද්ානුස්සතතිය හොඳර පුරදු කරමින් එව කරලා වන්දනා කරලා පිරිචි කියල භාවනා කරලා දෙව අන්ට පින්දීලක් තෙරුවන් කමා කරගන සත්‍ය ක්‍රියා කරන මං පැකට වඩාකාලයක් මේ ස්ථානයට විල්ලා බුද්ධානුස්සති වඩමින් දට කුසර ධර්ම සම්පූර්ණ කර ගත්තමේ වෙලා මගේ හිතර ලොකු සැසිල් ලක්තේ නවා. එක සතතියක් ඒ සත්‍යානු භව බලෙන් මගේ මේ ප්‍රශ්නය නැතිවේවා කල හිතුවනං වහා මේ ප්‍රශ්න නැතිවෙනෝ පින්න තුනිය. අපි දන්නේ නෑ තුරුණුවන්ගේ වැඩගැඩ. තය නිසා මේ පින්නත් හැම කෙනෙක්ම මේ කාරණා හොඳට සිහිේ තබාගන කටයුතු කරන්න ෝ එහෙමවුණොත් අප මෙලවජීවිත පරණොවජීවිත සාර්ථ කරගන්නට මේ අනුස්සති භාවනාතුළින් අපට ඒ කාන්තේම්භ අවත්ථාව ලැබෙනවා. ඉති අද මෙධර්ම දේශනාවහි දායකත්වේ භාරරගෙන කටයුතු කරන්නේ. මොනකාගල ටැන්වත්ත කෙසෙල්වත්ත කන ලිපිණී පදිංචි එ ජයවර්ධන මහත්මයක් ස්වාම්පපුරුෂයා එවන්ගේ දයආධසානායක පත්මා කල්යාන ඉන්ද්‍රාණ මංගලිකා කියන දීනිවරුන් බෑනවරුන් වගේ නිසාාධනී ඇතුළු මුණුබපුරු මිනිිබිියන් තමයි අද මේ පින් කමසිද්ධ කරන්නේ. හැම දෙනාටව මේ කොසලය උතුම් ධර්ම අවබෝධය පිණිසවේවා කර ප්‍රාර්්ථනා කරනවා. දෙදාත් විසිතුනේ මාර්තමත් පාලොස්සවන් දිනටේ දෙන. එ කරුණාවතී මෑණියන්ගේ අසෝපස්වනි ජනම දෙනය නිමිටි කරගෙන. එතුම නිදුක්නීරෝගි භාවය දිගාති සම්පත් ප්‍රාර්්ඨනා කරගන තමයි අද මේ පින් කම සිද්ධ කරන්නේ. තියෙමනම් පින්ත් එච්ච කරුණාවතීමෑනි ඇන්ට පුුණ්්‍යවන්ත ජර්ම දෙනයක් ඒවා න දුක්නී රෝගි භාාව වෙච්චර ීවනේ වේ නිවන දක්වා මෙයාසිර්වාදය වේවාකට ප්‍රාර්ථනා කරනවා එ වගේ සංසාරගත සිය ලූම ඥාතීන්ට මේ පින් පෙනේවා පින් බලාපොරොත්තුව අපේ ඥාතීන් සාදුසාධකයා මේ පින් අනුමෝදං වෙත්වා කියලා ඥාතිීත මිත්‍රාදීන්ට පින් දෙමු. ජවත්න පවුල සියලු දෙ නාටන දුක්මී රෝගි භාවව චිරජීවනය වේවාකර ප්‍රාර්්ඨනා කරනවා. දෙදුල මාධ්‍ය ජාලි ගරු සභහපති මාලිගාවිල් අක්වජී ස්වාමින්දරයන් වහන්සේ දේශකයන් වහන්සේ දෙදුු කාරීමන්ඩට එහැම දෙෙන නෑ දෑ හිතුමිතුරන් ලක්වාසී ටවාචි සියලු දෙනා දෙවියන් සයි සමක්ත ලෝකයා මවීචයේ පටභවාග්‍රේම දක්වා විසෙන. සියලූම සතවයන්ට මේකු තල් පිහිටවා. සිය ලූම දෙනානේ දුක් වේවා නිරෝගි වේවා සූපත්වේවා පාරමී පුරා නිවන් අවබෝධ කර ගනිත්වා කෙළේ සැමට පින් දෙමු. තිහද ජන්වදිනය සීපත් කරන කරුණාවද මෑනියන්ට අද ධර්ම දානමය පින්කම සිද්ධිකන් ජයවර්ධන මහත්මා එවගේ දරුවන් ඇැම දෙනාටම ජාතියාදී දුකින් අතමිදී උතුම් අමාමහන් නිවන් පිණිසම මෙ උදාරකුසල් උපකාර වේවා කළ කවුරුත් ප්‍රාර්ථනා පිහිටවා ගැනිෝ. ආකා සට්ටාචබුම්මට්ටහා දේවානාගා මහිද්දිකා ප්ඥන්තන් අනුමෝදිිත්තුවා චිරං්‍රක් කන්තු සාසනං චිරංරක්කන්තු දේසනං චිරංරක්කන්තු මං පරංතේ.